ഹായ് ലോക്കോട്ട് മമാറും മാവാലക അലുത്മ സീക്രട്ട് ഇൻവേഷൻ ടിവി സീരീസ് എക റിലീസ് ചെയ തീരാം ഇതിന് ദ ലാസ്റ്റ് ഓഫ് എക വകയും സാത്തേലേക്ക് എപ്പിസോഡ് എക്കാൻ ബ്രേക്ക് ഡൗൺ കറണ്ണ എന്നെ മാവാലക കളർഫുൾ ടോണിങ് അയിങ്ങള വിന്റർ സോൾജിയോ ഡാർക്ക് ടോണേക്കർ തമ്മിൽ മെ സീരീസ് എക നിർമ്മാണിക്കല തീരുന്നേ മെ എപ്പിസോഡ് പേക്കറ കിട്ടു എന്ന് സാ പൊടിയുടെ സ്ലോ ഗതിയാ തന്നെ പുളുവാം എറ്റ് മെ സ്റ്റോറി ടെലിംഗ് എക്കെ മെ സ്ലോനസ് എക്ക ഗുഡാക് വെതകത്തേനോ ഐക്കി ഓ ത്രസ്കല്ലക്ക് എന്ന പുളുവാൻ സ്റ്റോറി എക്കാക് നെവെ സീക്രട്ട് ഇൻവേഷൻ കിയന്നെ ഹിമീറ്റ് തമ്മി സ്റ്റോറി എക്ക ബിൽഡ് കറണ്ണോണ് ඒ වගේම පළවෙනි එපිසෝඩ් එකෙන්ම විලන්ගේ මොටිව් එක මොකක්ද කියලා පැහැදිලිවම එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් මේ එපිසෝඩ් එක තාම බැලුවේ නැත්නම් අපේ ටෙලිග්‍රෑම් channel එකට join වෙලා බලා ගන්න. ඉතින් එන්න වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ එපිසෝඩ් එක පටන් ගද්දි මම ඒජන්ට් රොස්ටර් ප්‍රෙස්කොට් කියලා කෙනෙක් කෝල් කරලා වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා කියලා ප්‍රෙස්කොට් ඉන්න ප්ලේස් එකට රොස්ටර් එන්න කියනවා. ඒජන්ට් රොස් ප්‍රෙස්කොට් ඉන්න තැනට යන්න කලින් එයාගේ ගන් එක ලෝඩ් කරගන්නවා. එතනට ගියාට පස්සේ ප්‍රෙස්කොට් ඉන්වෙස්ටිගේෂන් කරලා කලෙක්ට් කරපු සියලුම ඉන්ෆර්මේෂන් ටික ඒජන්ට් රොස්ටර් කියනවා. ඔහුගේ වසරගේ බේස් ක්ලාස්ලා මිනිස්සු වගේම පෘථිවියේ ඉඳලා ත්‍රස්තවාදී පාරදීම් ගොඩක් කරලා තියෙනවා. මේක එන්න එන මිනිස් වර්ගයාටම ලොකු තර්ජනයක් වෙන්න යන්නේ කියලා රොස්ටර් පැහැදිලි කරනවා. ඒත් මෙතනදී ඒජන්ට් රොස් ක්ලාස්ලා ඩිෆෙන්ස් කරලා කතා කරනවා. ස්කල්ස්ලා කියන්නේ හොඳ කට්ටිය. එයාලා අපේ එනිමිස්ලා නෙවෙයි. ඔයා මේ කියන සාක්ෂි නැති ඉන්ෆර්මේෂන් වලට නික් ෆියුරිට පෘථිවියට එන්න කියන්න බෑ කියලා ඒජන්ට් රොස් කියනවා. ෆියුරි ඉන්නේ සේබර් HQ එකේ. ප්‍රෙස්කොට් සාක්ෂියක් විදිහට ස්කල්ස්ලාගේ ඊළඟ ප්ලෑන් එක දෙන ඩිවයිස් එකක් ඒජන්ට් රොස්ට පෙන්නනවා. ස්කල්ස්ලා ප්ලෑන් කරන්නේ ඇමරිකාවට රෂ්‍යාවටයි ලොකු යුද්ධයක් ඇති කරන්න. මේකට හේතුව මම ඊළඟට කියන්නම්. ඒත් මෙච්චර ලොකු සාක්ෂියක් පෙන්වුවට පස්සෙත් ඒජන්ට් රොස් මේ ගැන ලොකුවට රියැක්ට් කරන්නේ නැහැ. ඒක නිසාම ප්‍රෙස්කොට්ට සැකයක් හිතලා ඒජන්ට් රොස්ට පාර දෙනවා. එතන ඇති වුණ ගැටුමෙන් ඒජන්ට් රොස් ප්‍රෙස්කොට්ට වෙඩි තියලා එතනින් පිට වෙනවා. ඒජන්ට් රොස් එළියට ආපු ගමන්ම යාව තව කෙනෙක් ෆොලෝ කරන්න ගන්නවා. ඒජන්ට් රොස් දුවන ගමන් මරියා හිල්ටත් එන්න කියනවා. රොස් ළඟ තිබුණ බිල්ඩින් එකක් උඩට දිව්වට පස්සේ දුවන්න තැනක් නැතුව බිල්ඩින් එකෙන් බිමට පනිනවා. එතකොට තමයි ලොකු දෙයක් රිවීල් කරන්නේ. ඒජන්ට් රොස් විද්දේ ඉඳලා තියෙන්නේ ස්කල් කෙනෙක්. රොස්ව ෆොලෝ කරන් ඇවිල්ලා තියෙන්නේ ටැලොස්. දැන් මෙතන ප්‍රශ්නේ තමයි රොස් විද්දේ මේ ස්කල් කොච්චර කාලයක් MCU එකේ හිටියද කියන එක. වින්ටර් සෝල්ජර් එකේ ඉඳලා වකන්ඩා ෆොරෙවර් වෙනකන් රොස්ව පෙන්වලා තියෙනවා. एक अंतिम मिड नाइट एंजल्स रोस रेस्क्यू कर वकांडा वोल्ट इकने ඉතින් ඇත්ත රොස් මේ විදි වකන්ඩා වල තමයි ඉන්න ඕන. ඒත් ඒක තාම අපිට කන්ෆර්ම් කරන්න බෑ. ස්ක්‍රල්ස්ලා ඒජන්ට් රොස්ව පැරගත්ත වෙන්නත් පුළුවන්. හේතුව මේ එපිසෝඩේ ස්ක්‍රල්ස්ලා තව කෙනෙක් විතර වෙනස් වුණාට පස්සේ එයාලගේ මතකයන් අරගෙන එයාලව ඉර කරලා තියෙනවා. ඉතින් ඒජන්ට් රොස්ටත් ඒ වගේ දෙයක් කරාද කියලා අපි දන්නේ නැහැ. ඉස්සරහට ඒ ගැන දැනගන්න පුළුවන්. ගොඩක් දුරට බ්ලැක් පැන්තර්ට ක්‍රෙඩිට් සීන් එකේ රොස්ව රෙස්කියු කරන්න ආවේ ස්ක්‍රල්ස්ලා වෙන්නත් පුළුවන්. ඊළඟට සීක්‍රට් ඉන්වේෂන් ඉන්ට්‍රෝ එක ප්ලේ වෙනවා. මෙතනදී මාවල් සම්පූර්ණ ඉන්ට්‍රෝ එක AI එකක් පාවිච්චි කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ද ෆ්ලෑෂ් චිත්‍රපටයේ VFX වලට AI ටෙක්නොලොජි එකක් යූස් කරලා තියෙනවා කියලාත් ඉන්ෆර්මේෂන් ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ AI ඉෂුව එකක් නිසා තමයි මෑත කාලේදී හොලිවුඩ් එකේ ලොකු ස්ට්‍රයික් එකක් යන්නේ. දැනටමත් මාවල්ගේ මේ ඉන්ට්‍රෝ එකට ට්විටර් එකේ ගොඩක් කට්ටිය විරුද්ධ වෙලා තියෙනවා. ඊළඟට ටැලොස් මරියා හිල්ගේ උදව්වෙන් ෆියුරිට පෘථිවියට එන්න කියලා මැසේජ් එකක් යවනවා. මරියා හිල් ප්‍රෙස්කොට් රොස් දෙන්නා මැරුණ කියලා මෙතනදී මෙන්ෂන් කරනවා. ඒත් ඒජන්ට් රොස් තාම මැරිලා නැතුව ඇති කියලා තමයි මරණන් හිතෙන්. ඒජන්ට් රොස් අරගත්ත ප්‍රෙස්කොට්ගේ ඩිවයිස් එකේ තිබුණ ඩීටේල්ස් මොනවද කියලා මරියා හිල් ඔයලා බලනවා. ඒ අතරතුර ටැලොස්ගේ වයිෆ් මැරුණ කියලාත් ෆියුරිට කියනවා. ඒ වගේම ටැලොස්ගේ වයිෆ් දුන්න පිටසක් වල පැලේ ගොත් මෙතනදී පෙන්නවා. මේ පැලේ ඒලියන් ප්ලෑන්ට් එකක් වුණාට පෘථිවියට ඇඩැප්ට් වුණා කියලා මෙතනදී ටැලොස් මෙන්ෂන් කරනවා. ඒත් ඒක යටම ඔයාලට බලා ගන්න පුළුවන් පෘථිවියේ තියෙන පැල වගේක් වේදිලා තියෙනවා. ඉතින් මේකෙන් මෙයාලා ටීස් කරන්න ඉන්නේ මේ පෘථිවියේ ස්කල්ස්ලා වර්ධන වෙද්දී පෘථිවියේ ජීවීන් වෙන මිනිස් වර්ගයා විනාශ වෙනවා කියන එක. ඊළඟට මරියාහි ඩිවයිස් එකේ තියෙන ඩීටේල්ස් ටික පියුරිටයි ටැලොස්ටයි පෙන්නවා. මෙතනදී ග්‍රැවිග්ගේ ප්ලෑන් එක පෑදලියම එක්ස්ප්ලেইন කරනවා. සියලුම ස්කල්ස්ලාට රේඩියෝ ඇක්ටිවිටීස් වලින් කිසිම අනතුරක් වෙන්නේ නැහැ කියලා මෙතනදී මරියා මෙන්ෂන් කරනවා. රෂ්‍යාවල ගොඩක් න්‍යූක්ලියර් පවර් ප්ලාන්ට්ස් තියෙනවා. ඒකෙන් පිට වෙන රේඩියේෂන් ස්කල්ස්ලාට කිසිම අනතුරක් ඇති කරන්නේ නැහැ. ඒ හේතුව නිසාම තමයි ඇමරිකාවට රෂ්‍යාවට ලොකු යුද්ධයක් ඇති කරන්න ග්‍රැවික් ප්ලෑන් කරලා තියෙන්නේ. ඒකට AAR ඇමරිකා ඇගෙන්ස්ට් රෂ්‍යා කියලා ටෙරරිස්ට් ගෲප් එකකුත් ග්‍රැවික් නිර්මාණය කරලා තියෙනවා. මේ ත්‍රස්තවාදී කණ්ඩායම පාවිච්චි කරලා රෂ්‍යාවල තැන් කීපයක බෝම්බ පැහැර ඇති කරලා වෝර් එක පටන් ගන්න තමයි ග්‍රැවික් සැලසුම් කරලා තියෙන්නේ. ඇයි මේ වගේ ලොකු වෝර් එකක් පටන් ගන්න ඕනි කියලා ඔයාලට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. රෂ්‍යා ඇමරිකා වගේ ලොකු රටවල් දෙකක් යුද්ධ කරද්දී සාමාන්‍ය වෙපන් වලින් සටන් කරන්නේ නැහැ. කෙලින්ම න්‍යූක්ලියර් වෝර් එකක් තමයි රටවල් දෙක අතර ඇති වෙන්නේ. ඉතින් මේ න්‍යූක්ලියර් වෝ එකෙන් පිට වෙන රේඩියේෂන් වගේ දේවල් නිසා මිනිස් වර්ගයන් නිකම්ම විනාශ වෙනවා. ඒත් මේ ස්කල්ස්ලට රේඩියේෂන් වලින් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැති නිසා ස්කල්ස්ලා ජීවතුන් අතර තමයි ඉන්නේ. ඉතින් මිනිස්සු මේ යුද්ධයෙන් මැරුණාට පස්සේ ග්‍රැවිට මේ ලෝකේ යටත් කරගන්න මාර්ගය ක්ලියර් වෙනවා. මේක ඇවුවට පස්සේ ෆියුරි එතනින් පිට වෙලා යනවා. ඊළඟට වෝර් මැෂින්ව පෙන්නවා. ෆියුරිසා මරියා හිල් දෙන්නම එකපාරටම අතුරුදාන් වුණා කියලා ප්‍රෙසිඩන්ට් රිපෝට් කරා.
ඊළාට සෝනියාගේ කට්ටිය ෆියුරිය පැරගෙන යනවා. සෝනියා කියන්නේ ෆියුරි වගේම සීක්‍රට් ඒජන්ට් කෙනෙක්. ඉතින් සෝනියාගේ මොනාරි ඉන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා තමයි ෆියුරි කතා කරන්නේ. ඉතින් සෝනියාගේ මොනාරි ඉන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිඩන් කැම් එකකුත් එතන ෆිට කරලා එනවා. මෙතනදී සෝනියා කියනවා තෑනස්ගේ ස්නැප් එකෙන් පස්සේ ෆියුරි ගොඩක් වෙනස් වුණා කියලා. ඇයි කිව්වොත් අපි තමයි ඔයාලඟට ඇවිල්ලා ඉන්ෆර්මේෂන් එකක් ඉල්ලගෙන යන්නේ. ඒත් දැන් ඔයා අපි ළඟට ඇවිල්ලා ඉන්ෆර්මේෂන් එකක් ඉල්ලනවා. ඔයා කොහොමද මේවාගේ වෙනස් වුණේ කියලා සෝනියා ෆියුරිගෙන් අහනවා. මෙතනදී ෆියුට ටෑන්ස්ගේ ස්නැප් එකෙන් පස්සේ මොනවාරි වෙලා තියෙනවා. එපිසෝඩ් එකේ මැදක්කරියක් වෙද්දී මරියා හීලුත් මේ දේම තමයි ෆියුරිට කියන්නේ. ඉතින් ඒක නම් සීරීස් එකේ ඉස්සරහට දැනගන්න පුළුවන්. ඊළඟට රෂ්‍යාවල ස්ට්‍රයිස්ලටම කියලා නිර්මාණය කරපු සීක්‍රට් ප්ලේස් එකක් පෙන්නවා. මෙතනදී මිනිස්සුන් පැරගෙන ඇවිල්ලා එයාලගේ පෙනුම ස්ට්‍රයිල් සලගන්නවා. ඊට අමතරව ඒ කෙනාගේ මතකයනුත් රීඩ් කරගන්නවා. මේ ටෙක්නොලොජි එකම තමයි කැප්ටන් මාවල් එකෙත් යූස් කරලා තිබුණේ. රස්යාවේ සමන්න යුනිටි ඩේ එක දවසේ තමයි මේ බෝම්බ පෑරය සැලසුම් කරලා තියෙන්නේ. ටැලස්කි දුව ජියා ග්‍රැවිග්යාටත් තමයි වැඩ කරන්නේ. මේ ප්‍රහාරයට අවශ්‍ය බෝම්බ අරගන්න ජියාව ස්කල් පේන්ටර් කෙනෙක් ගාවට යවනවා. තව පැත්තකින් ෆියුරි ටැලසුයි මේ පේන්ටර් වාගෙන එනවා. ඒත් ඒ දෙන්නට කලින්ම ජියා ඇවිල්ලා මේ බෝම්බ ටික අරගෙන එතනින් පිට වෙනවා. එතන ටැලස්ටයි පේන්ටර්ටයි ගැටුමක් ඇටේනවා. ඒත් ඒ ගැටුමෙන් ටැලස් ගුටි කාපු නිසා ෆියුරි පේන්ටර්ට වෙඩි තියන මරනවා. මරිය බෝම්බ අරගෙන එන ජියාව දකිනවා. ජයා මරියට පාර දීලා එතනින් පැනගන්න අදද්දිම ටැලස් ඇවිල්ලා ජයා එක කතා කරනවා. ටැලස් කියනවා ග්‍රැවික් නිසා තමයි ජයාගේ අම්මා නැති වුණේ කියලා. මේක ඇහුවට පස්සේ ජයාගේ හිත වෙනස් වෙනවා වගේ තමයි පෙන්වලා තියෙන්නේ. ජයා මේ බෝම්බ ටික ඩෙලිවර් කරාට පස්සේ මේ ඇටැක් එක කල් දාමුද කියලා තානවා. ඊළාට මරියා ෆියුරි දෙන්නම තනියෙන් කතා කරද්දී සෝනියා කියපු එකම මරියා ආයෙත් කියනවා. ෆියුරිට මේ සටන කරන්න බෑ. ඔයා බ්ලිප් එකෙන් පස්සේ ගොඩක් වෙනස් වෙලා ඔයා ඕනම දෙයක අපිටත් වැඩිය ස්ටෙප් දෙක තුනක් කියලින් තමයි ඉන්නේ. ඒත් මේ ඉන්නේ ඔයා නෙවෙයි කියලා මරියා ෆියුරි ගැන විශ්වාසයක් නැතුව කතා කරනවා. මරියා කියපු දේ කල්පනා කරගෙන ෆියුරිත් නින්දට යනවා. තව පැත්තකින් ජියා වෙන කෙනෙක් විදිහට ඇවිල්ලා ටැලස්ට කවද්ද කොයිද බෝම්බ පැහැරේ සිදුවෙන්නේ කියලා ඩීටේල්ස් දීලා යනවා. ඊළඟ දවසේ ෆියුරි ටැලස් මරියා තුන්දෙනාම මේ ඇටැක් එක නවත්තන්න ඒ ප්ලේස් එකට යනවා. බෝම්බ තියෙනවා කියපු බැක්පැක් එක ට්‍රැක් කරලා ගේම් බලද්දී ඒ බෑග් වල බෝම්බ නැහැ. ෆියුරිය බලාගෙන පොඩි කෙල්ලෙක් හිටගෙන ඉන්නවා. මේ කෙල්ලව තමයි එපිසෝඩ් එක පටන් ගද්දි පෙන්වලා තිබුණේ. ෆියුරිය කෙල්ලව ෆොලෝ කරගෙන යද්දිම එකපාරට මේ පොඩි කෙල්ල වයසක කෙනෙක් විදිහට වෙනස් වෙනවා. අන්තිමට ග්‍රැවික් විදිහට වෙනස් වෙනවා. අවසානයේදී ග්‍රැවික් ප්ලෑන් කරපු විදිහටම බෝම්බ ප්‍රහාරය සිදු කරනවා. මෙතනදී ග්‍රැවික් රූත්ලස් විලන් කෙනෙක් කියලා පෑදලියම් පෙන්වනවා. මිනිස්සු කී දෙනෙක් මරනත් කමන්නේ මං හිතපු දේ වෙන්න ඕනේ කියලා ෆියුර් විලන් කෙනෙක් විදිහට ඇචිරෙනවා. පහුගිය කාලේ MCU විලන්ස් ලාගේ මේ දේ තමයි අඩු වෙලා තිබුණේ. සීරිස් එක අන්තිම වෙනකම් මේ වගේ මේන්ටන් කරා නම් ලොකු දෙයක්. ඊළඟට ග්‍රැවික් නික් ෆියුරි ඉදර වෙනස් වෙලා මරියාට වෙඩි දීලා එතනින් පැන ගන්නවා. මරියා ෆියුරිට කියනවා ඔයා තමයි මට වෙඩි තිබ්බේ කියලා. මරියාට ඇත්තටම වෙඩි තිබ්බේ කවුද කියලාවත් දන්නේ නැතුව තමයි මරියා මැරෙන්නේ. පළවෙනි එපිසෝඩ් එකෙන්ම ප්‍රෙස්කොට්, මරියා හිල්, ඒජන්ට් රොස් වගේ වැදගත් කැරක්ටර්ස් ටිකක් මැරුණා. ඇත්තටම මේ එපිසෝඩ් එක මම ඊතරත් තරහා හොඳට තිබුණා. මේ එපිසෝඩ් එක තාම බැලුවේ නැත්නම් අපේ ටෙලිග්‍රෑම් channel එකට join වෙලා බලා ගන්න පුළුවන්. Have a good day.